සංචාරකහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සිට රනිල් වික්‍රමසිංහට බැනවැදිමින් සමගි ජනබල වේගයට සංක්‍රමණය වූ දේශපාලන අනාතෙක්. ඒ විතරක් නෙවෙයි දෙපිට කාට්ටු අවස්ථාවාදී දේශපාලඥයෙක් ලෙස තමයි ඔහු බොහෝ දෙනා අතර ප්‍රචලිත වී සිටින්නේ. ඔහු සමගි ජනබල වේගයට පැමිණ ඒ තුල සිට කලෙත් රනිල් වික්‍රමසිංහට සහ අනුර කුමාර දිසානායක ඇතුළු ප්‍රතිවිරුද්ධ දේශපාලන මතිමතාන්තර දරන්නන්ට හා දේශපාලන පක්ෂවලට බැන වදිමින් බොරු අවලාද නැගීම. ඒ තුලින් ඔහු උත්සාහ කළේ සමගි ජනබල වේගයේ සමාජයේ ඉහළට ඔසවා තබමින් සජිත් ප්‍රේමදාසගේ හිත දිනාගෙන ඉදිරි දේශපාලන ගමනක් ආරම්භ කිරීමට. නමුත් එය ඔහු හිතන තරම් එය ලෙහෙසි පහසු කාර්යයේ භාරයක් වූයේ නැහැ. ඊට මූලික හේතුව තමයි සමගි ජනබල වේගය කිව්වාට ඒ පක්ෂය තුලත් ඔය කියන ආකාරයේ කිසිදු සමගියක් නැහැ. නිතරම එකිනෙකා අතර ගැටුම් ආරවුල් ප්‍රශ්න මෙන්න මේ වගේ ගිනි කන්දක් වගේ තිබෙන කොයි වෙලාවෙ ඒක පුපුරලා යයිද කියලා කියන්න බැරි ස්වභාවයක තමයි දැන් මේවනට ස්ථානයට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි පසුබිමක් තුල තවදුරටත් එහි දේශපාලන ක්‍රියාකාරකම් වල නියලීම එතරම් සුදුසු නැහැ. එහෙනම් තමන්ගේ දේශපාලන අනාගතයට එතරම් ගැම්මක් නැහැ. එහෙම නැත්නම් තමන්ට ගමනක් නැහැ කියලා ඒකට හිතුණු හිඳ තමයි අවසාන මොහොතේ මේ කියන අවස්ථාවාදී හරින් ප්‍රනාන්දු කියන දෙබිඩි දේශපාලන චරිතය අන්තිමට සමගි ජනබල වේගයට පස්ස හරවා සජිත් ප්‍රේමදාසට කොකා පෙන්නමින් යලි තමන්ගේ දේශපාලන මහගෙදර වූ එක්සත් ජාතික පක්ෂයට ගියේ. ඒ විතරක් නෙමේ තමන්ගේ පැරණි දේශපාලන නායකයා වූ රනිල් වික්‍රමසිංහගේ තුරුලට යලි සේන්දු වුණා. සාමාන්‍යයෙන් අපි දන්නවා ඉතිහාසයේ උනත් කවුරු උනත් අර දිගින් දිගටම යම්කිසි පක්ෂයකට හෝ පුද්ගලයෙකුට බැනලා 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 ඒ පක්ෂයෙන් ආපහු ගිහිල්ලා යලිත් ඒ පක්ෂයට මතු දිනක පැමිණෙන්නේ කෙසේද කියන ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඒ පුද්ගලයා ඒ ආකාරයට එන්නේ රෙදි නැතුවද කියලත් අපිට අහන්න තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ඔය කියන හරින් ප්‍රනාන්දුගිනුත් අහන්න තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහට බැනවැදිලා ඒකෙන් ගිහිල්ලා ආපහුත් ඔය පක්ෂයට ඇහිල්ලා ඔය ඇමතිකම් අරගෙන තනතුරු තානාන්තර දරන්නේ රෙදි ඇදගෙනද ලැජ්ජ නැද්ද කියන එක තමයි අපිට එක් පැත්තකින් අහන්න සිද්ධ වෙන්නේ. කොසේ වෙතත් මේවන විට මේ කියන හරින් ප්‍රනාන්දු දැන් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ සංචාරක හා ඉඩම් ඇමතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඉතින් අපි රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂයේ යම් මට්ටමින් පැත්තකට තිබුණත් තිබ්බත් දැන් මේ ඇමති ධූරයක් දරන රනිල් වික්‍රමසිංහ සජිත් මේ හරින් ප්‍රනාන්දු ඇමති ධූරයක් දරන ආණ්ඩුවේ බහුතරය තිබෙන්නේ කාටද? තමන් අර අවුරුදු ගාණක් තිස්සේ බැනවැදුණු මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ කල්ලියට. ඉතින් ඒ බැනපු කල්ලිය ළඟටත් ආපහු ඔහුට යන්න සිද්ධ වෙලා තිනු. ඒ ආණ්ඩුවේම තනතුරක් දරාගෙන ඉන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් කෙසේ වෙතත් දැන් මගේ අද කතාබහට ලක්වන්නේ මෙහිදී මේ හරින් ප්‍රනාන්දු කියන චරිතය මේ සංචාරක හා ඉඩම් අමාත්‍ය ධූරයේ දරමින් කරන ලද ඉතාමත් අපූරු ක්‍රියාවක් පිළිබඳව යම් කරුණක් හෙළිදරව් කරන්න. ඒකට විශේෂයෙන්ම හේතුව තමයි මේ හරින් ප්‍රනාන්දු යටතේ තමයි තින්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය. එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේ චාලක ගජබාහු කියන මහත්මයා. ඉතින් ඔහු යටතේ තිබෙන මේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පහුගිය දිනක යම් කිසි වෙළඳ දැන්වීමක් නිර්මාණය කළා තිබෙනවා. ඒක විනාඩි 12ක විනාඩි වෙළඳ දැන්වීමක්. ඒ විනාඩි 12ක වෙළඳ දැන්වීමට වැය කර ඇති මුදල ඔබ ඇහුවොත් එක් පැත්තකින් පුදුම සහගත වෙන්න පුළුවන්. ඒ මුදල රුපියල් ලක්ෂ 233ක් වැය කළා තිනවා. ඒ කියන්නේ විනාඩි 12ක වෙළඳ දැන්වීමක් හදන්න හරින් ප්‍රනාන්දු වැය කළා තිනවා ලක්ෂ 233ක්. ඉතින් මේකෙන් පේනවා මේ මුණ තරම් මුදලක් මේ විනාඩි 12ක් වැනි වැඩසටහනකට මෙයා මේ වැය කළාද කියන කියලා. මොකද මේ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය කාර්යාංශය පුද්ගලික ආයතනයක් හරහා තමයි මේ වෙළඳ දැන්වීම නිර්මාණය කරලා තිබෙන්නේ. ඒක කරලා තින්නේ මේ කියන හරින් ප්‍රනාන්දුගේ උපදේශා නියෝග මත. ඉතින් ඔහුගේ යටතේ ඔහුගේ අනුදැනුම මත තමයි පුද්ගලික ආයතනයකට එම වෙළඳ දැන්වීම කරන්න දීලා තින්නේ. ඉතින් ඒ වෙනුවෙන් එම ආයතනයට ගෙවලා තියෙනවා රුපියල් ලක්ෂ 233ක්. ඉතින් මෙවැනි මෙතනි මෙතරම් අති විශාල මුදලක් ගෙවීම තුලම ඔබ අප කාටත් යම් වැටහීමක් ඇති වෙනවා
ඇත්තටම මේ විනාඩි 12ක් වැනි කෙටි කාලයකට මේ තරම් මුදලක් වැය වෙනවාද වැය වුණාද කියලා ඉවරලා. ඉතින් ඒකේ තුල පැහැදිලිව පෙන්눔 කරනවා මේ වෙළඳ දැන්වීම නිර්මාණය කිරීම පිටුපසින් විශාල මුදලක් කාගේ හෝ සාක්කුවට ගිහිල්ලා තියෙනවා. ඉතින් කාගේවත් නෙමෙයි ඉතින් හරින් පනාන්තුසා ඔහුගේ ඔහුට තමයි මේ මුදල යන්නේ ඇත්තේ ඉතින්. නැතුව මේ තරම් මුදලක් මේක කොහොමද? ඊට වඩා මෙවිනි වෙළඳ දැන්වීමක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මගින් ඇති හදනවා නම් අඩු තරමින් ඒකෙන් ලොකු ප්‍රතිලාභයක් හිමිවිය යුතුයි රටට. මොකද ලක්ෂ 233ක් වැය කරනවා නම් අඩුතරමින් ඒ වගේ 3-4 ගුණයක ප්‍රතිලාභයක් රටට එන්න ඕනි. නමුත් කිසිදු ලැබිච්ච ප්‍රතිඵලයක් නැහැ. අන්තිමට සංචාරක අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 233ක මුදලක් වැය කිරීමක් විතරයි මේ තුලින් සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේ රට බරපතල ආර්ථික අර්බුදයකට වැටි ඇති අවස්ථාවක මෙවැනි මේ විනාඩි 12ක් වැනි සුළු කාලයකට මෙතරම් විදලක් වියදම් කිරීම කොයිතරම් සර්ව සාධාරණද කියලා ඔබ අප කාටත් දැන් වැටහෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙවැනි ස්වභාවයක් තමයි. ඉතින් මේ හරින් පනාන්දුලා අද මේ බොරුවට තැන් තැන් වලට පැනපෙන ජනතාවාදී කියලා බොරු මූණක් දාගෙන මොකද කරන්නේ? මේ වැටිමින් තිබෙන වැටි යමින් තිබෙන දැනටත් වැටි තිබෙන රටේ ආර්ථිකයේ ඉතිරි කොටසත් කාබාසනීය කිරීමක් තමයි මේ තුලින් පෙන්눔 කරන්නේ. ඉතින් මෙවැනි පුද්ගලයන්ට තවදුරටත් මේ දේශපාලන භූමිය තුල එහෙම නැත්නම් මේ දේශපාලන වටපිටාව තුල රැඳී සිටීමට අයිතිය ඉඩ දිය යුතු නැද්ද? දිය යුතුද නැද්ද කියන එක මේ රටේ ජනතාව තීරණය කර යුතුයි. ඒ විතරක් නෙමෙයි. දැන් මේ හරින් පනාන්දු එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගියාට පස්සේ එහෙම නැත්නම් සමගි ජන බලවේගයෙන් කඩාගෙන ගියාට පස්සේ මේ එක්සත් ජාතික පක්ෂයට ඒ පුරප්පාඩු පිරවීම සඳහා සමගි ජන බලවේගය දැන් අලුත් ජොකියෙක් අරගෙන තිබෙනවා. ඒ ජොකියා අලුත්ම කියන්නත් බෑ, පරණ ජොකියෙක් තමයි. මේ පරණ ජොකියා දැන් අලුත් වෙලා වගේ ඇහිල්ල බවට අපිට පෙන්눔 කරනවා. ඔහු තමයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමතිවරයෙක් වෙන් වගේම ඒ වගේම සමගි ජන බලවේගයෙන් පහුගිය කාලේ ඡන්දේ ඉල්ල පරාජයට පත් වූ නීතිඥ සුජීව සේනසිංහ. දැන් මෙයාට බොහෝ අය කතා කරන්නේ බනානා සුජී කියලා තමයි කතා කරන්නේ. මොකද මේ අපි දැක්කා වරක් ගං අතුර ගලපු වෙලාවේ මේ සුජීව සේනසිංහ අර කෙසල් ගෙඩිවල තමන්ගේ නම ගහලා කෙසල් ගෙඩි බිඳනවා ගං අතුරෙන් අනාථ වෙච්ච ජනතාවට ඔරුව වලින් ගිහිල්ලා. ඉතින් මේ වගේ කාලකන්ණි දේශපාලඥයෝ තමයි අපේ රටේ තියෙන්නේ. දෙයියනේ මේ කෙසල් ගෙඩියකත් නම ගහලා තමන්ගේ නම ගහලා මේ ගං අතුරෙන් විපතටපත් වෙලා වතුර ගිලිලා ගිවල් දොරව යට වෙලා සමතලා වෙලා කර කියා ගන්න දෙයක් නැහැ. මැරෙන්න ඔන්න මෙන්න තියදී ඔරුවකින් ගිහිල්ලා තමන්ගේ නම ගහලා ඡන්ද කාලේ කෙසල් ගෙඩි බෙදනවා. ඉතින් ඒ වගේ ජරා දේශපාලන චරිතයක් තමයි එක ඇතකට බලනකොට මේ සුජීව සේන කියන කියන්නේ. ඉතින් පහුගිය ඔය කියන මැතිවරණයෙන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වුණාට පස්සේ ටික දිනකට පස්සේ කිව්වා මම නම් ආපහු දේශපාලනට එන්නේ නැහැ, දේශපාලනෙන් මං සමු ගන්නවා කියලා ටික කලකට ගිහිල්ලා හිටියා. දැන් මේ දේශපාලන චරිතය දැන් යලිත් ඇහිලා තියෙනවා දේශපාලන කරලියට. ඔහු සමගි ජන බලවේගයේ දැන් අර හරින් පනාන්දුගේ පුරප්පාඩු පුරවන්න දැන් සජිත් ප්‍රේමදාසගේ බොරු පැට්ටේරිය බවට පත් වෙලා තින්නේ කවුරුවක් කන්නේ මේ කියන සුජීව සේනසිංහ තමයි. මෙයා නිකන් බොරු වංචාකාරී බොරු චරිතයක් තමයි මේ මෙයාගේ තිරේ පිටුපස තියෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි ඔබට මා මේ කරන මේක කතාව අහලම අපි වැඩිපුර සුජීව සේනසිංහ කියන චරිතය කියනවා එයාට කිසිදු චෝදනාවක් නැහැලු. එයා පිරිසුදු දේශපාලඥයෙක්ලු. දැන් මේ පිරිසුදු දේශපාලඥයාගේ
ස්වභාවය කුමක්ද කියන එක තමයි මම ඔබට මේ ප්‍රකාශ කරන්න යන්නේ. දැන් මේ අපි දන්නවා පහුගිය කාලේ යහපාන ආණ්ඩුව තුල බැඳුම් කර සිද්ධියට පවා සම්බන්ධ වෙච්ච චරිතයක් තමයි මේ සජිත් ප්‍රේමදාසගේ ගොබෙල්ස් බවට දැන් අලුතෙන්ම පත් වී තිබෙන්නේ සුජීව සේනසිංහ. මේ සුජීව සේන කියන මට කිසිදු චෝදනාවක් නැල්ලු. අපි හොරකම් කළා නැල්ලු. අපි හෝටල් හදලා තියනවලු. හෝටල් එකක් නෙමේ දෙකක් තියනවලු. ඈ අපිට සල්ලි කොහෙන්ද අහනවලු අනුර කුමාර දිසානායකයා. ඈ මම කෝප් කමිටුවේ හිටියලු. ඈ මම නීතිඥයලු. හොර මෙන්න මේ නීතිඥයා. ඒ වගේ මේ කෝප් කමිටුවේ ඉඳලා කරපු මොනවද කියන එක ඔබ කවුරු පහුගේ කාලේ පැහැදිලිව දන්නව ඇති. අර බැඳුම් කර වංචාවෙන් මෙයා කොයි ආකාරයටද එතනට සම්බන්ධ වෙලා බැඳුම් කර වංචාවේ පුද්ගලයන්ගෙන් අල්ලස් අරගෙන අර පොත්පත් ලියලා කටයුතු කරපු ආකාරය මොකද්ද කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් මං ඒව ඔබ දන්න ප්‍රසිද්ධ කරුණු. ඒක නිසා මම ඔබට ඒව පිළිබඳ වැඩි ලොකුවට කියන්න යන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයා කියනෝ Tamanට වෙන කිසිදු චෝදනාවක් නැල්ලු. මේ පුද්ගලයා චෝදනාවක් නෙමෙයි චෝදනා තිබෙනවා. මේ මෙයා මේ තමන්ගේ නීතිඥ වෘත්තිය අවභාවිතා කරමින් දේශපාලනය අවභාවිතා කරමින් තමන්ගේ මැති ඇමතිකම් සහ තමන්ගේ දේශපාලන භාවිතා අවභාවිතා කරමින් මේ පුද්ගලයා කරන ලද අලුත්ම දෙයක් පිළිබඳ අපිට යම් තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ තමයි මේ පුද්ගලයා තමන්ගේ නීතිඥ වෘත්තිය යොදාගෙන තවත් ගෝල බාලයෝ ටිකක් එකතු කරගෙන අනුන්ගේ ඉඩම් වලට හොරෝප්පු හදනවා. හොරෝප්පු හදලා විකුණනවා. මේක තමයි මේ පුද්ගලයාගේ ඊළඟ ජාවාරම් බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් මෙවැනි පුද්ගලයන්ට හන්තානේ නෙමෙයි මාතලේ නෙමෙයි එක හෝටලේ නෙමෙයි හෝටල් දෙක තුනක් ගන්න සල්ලි කොහොමද කියලා දැන් ඒකෙන්ම හිතා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනවා. ඉතින් මේ යහපාලන ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා වශයෙන් තමයි මේ කියන සුජීව සේනසිංහ කටයුතු කරුන් ලැබුවේ. ඉතින් එෙහිදී මේ පුද්ගලයා මේ බත්තරමුල්ල උතුරු තලංගම ජයමාවතේ අංක 529 ඇලයිරක් විස්සදරණ නිවසේ පදිංචි වී සිටින දිසානායක වත්තේගම අසේල කුමාර ධර්මශ්‍රීට අයත් ඉඩමකට තමයි මේ පුද්ගලයා හොරෝප්පුවක් හදලා තින්නේ. මෙයා විතර මේ හොරෝප්පුව හදලා මෙයා ඒ ඉඩම මෙයා සහ මෙයාගේ ගෝල බාලයෝ ටික එකතු වෙලා මේ ඉඩම කොට්ටාව හයිලවල් පාරේ අංක 296 ඇලයිරක් 2 ඇලයිරක් එකදරණ ස්ථානයේ පිහිටි රෙසිඩෙන්ෂන් ලෑන්ඩ් පුද්ගලික සමාගමට විකුණලා තියෙනවා රුපියල් ලක්ෂ 193කට. දැන් හිතාගන්න පුළුවන් නේද මේ සුද්ධවන්තයා වගේ කටයුතු කරන සුද්ධවන්තයා වගේ කතා කරන සුජීව සේනසිංහගේ ස්වභාවය කුමක්ද කියලා දැන් ඔබට පැහැදිලිව පෙන්වුම් කරනවා ඇති. දැන් මේ පුද්ගලයා ප්‍රසිද්ධියේ වේදිකාවට ඇවිල්ලා කියනෝ මට කිසිදු චෝදනාවක් නැල්ලු. අපි හොරකම් කළා නැල්ලු. දැන් එතකොට මේව කළා තින්නේ අපිද එතකොට? ඈ දැන් මේවා තමයි මේ දැන් අපි දන්න එකක් දෙකක් විතරයි. මේ නොදන්න දේවල් තව මොනතරම් ඇතිද කරලා තින්නේ? මේ එකක් දෙයක් නෑ. දැන් මේ සුජීව සේනසිංහ මේ ඉඩම විකුණන්න කරලා තියෙන ක්‍රියාවලියේ පිළිබඳව ඔබ ඇහුවොත් ඒකම පුදුම හිතෙන්න පුළුවන්. මේ මොන තරම් කපටි තක්කඩි මිනිස්සෙක්ද මේ පුද්ගලයා කියන එක. ඒකට එක හේතුවක් තමයි මේ ඉඩම අයත් මුල් මේ මා කියන තලං බත්තර මුල්ල තලංගම පදිංචි අසේල කුමාරගේ හොඳම යාළුවෙක් තමයි ඔය කියන සුජීව සේනසිංහ. දෙගොල්ලෝ දේශපාලනේ එකට කරගෙන 2008 ඉතර පමණ දෙගොල්ලෝ හඳුනාගෙන බොහොම කිට්ටුව කටයුතු කර පුද්ගලයෙක් තමයි මේ අසේල කුමාර කියන්නේ. ඔහු උඩවලව සත්තු උද්‍යානයේ සතුන් නැරඹීම සඳහා යන එන අයට වාහන පහසුකම් සපයන්න පුද්ගලයෙක්. ඒ වගේම ඔහු වාහන විකිණීමේ වැඩ කටයුතු වලත් යෙදෙනවා. දැන් මෙන්න මේ පුද්ගලයා මේ හෝමාගම ගලවිල ලන්ද කියන ප්‍රදේශයේ පදිංචිව සිටි එම් වංශවතී කියන තැනැත්තියට අයත් ඉඩමක් 2008 අගෝස්තු මාසේ 29 වෙනිදා රුපියල් ලක්ෂ 20කට පමණ මුදලකට මිලදී අරගෙන තිබෙනවා. ඉතින් එහි සහතික ඔප්පුවේ අංකය පවා 2001 ලෙස තමයි සඳහන් වෙන්නේ. දැන් මෙහි නීතිමය කටයුතු පවා කරලා තින්නේ මේ සුජීව සේනසිංහගේ මාමා කෙනෙක් ඉන්නෝ නීතිඥ කීර්ති රත්න කියලා කරලා. ඉතින් මෙන්න මේ කීර්ති රත්න තමයි මේ ඉඩමේ නීතිඥ කටයුතු පවක් සිද්ධ කරලා තින්නේ. මොකද මේ ඉඩමේ අයිතිකරයි ඉඩම මිලදීගත් අසේල කුමාරයි සුජීව සේනසිංහයි දෙන්න යාළුවෝ. ඉතින් යාළුකම හේතු කොටගෙන සුජීව සේන කියලා දිනවා අපේ මාමා ඉන්නවනේ මාමටම දීලා ඔයා ගන්න ඉඩමේ ඔප්පුව ලියා ගන්න කියලා. ඉතින් ඒ අනුව තමයි ඔය කීර්ති රත්නට කියලා ඔක ලියාගෙන තිබෙන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙලා තින්නේ ඉතින් මේ සිද්ධිය තියලා. ඉතින් ලියාගෙන තියෙනවා. ඉතින් ඒ අනුව ටික කාලයක් ගියාට පස්සේ මේ 2006 2016 දී පමණ මෙන්න මේ කියන ඉඩම
අසේර කුමාරට අවශ්‍යතාවය මතුවලා තියෙනවා මේ ඉඩම කාට හෝ විකුණන්න යම් කිසි විශාල මුදලකට. ඉතින් ඒ අනුව ඒ අවස්ථාවේ මේ අසේර කුමාර සුජීව සේනසිංහට කියලා දිනු මට දැන් මේ ඉඩම විකුණ ගන්න ඕනේ කවුරු හරි ඉන්නවා නම් කියන්න කියලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ සුජීව සේනසිංහ කියන පුද්ගලයා ඔහු නීතිඥවරු දෙදෙනෙක් මේ කියන අසේල කුමාරට සම්බන්ධ කරලා තිබෙනවා. ඒ එක නීතිඥෙක් තමයි නීතිඥ මනෝජා කුමාරී සමරවීර. ඇය පදිංචි වී සිටින්නේ කොළඹ හත බාන්ස් ප්‍රදේශ මරීනා ඇවෙනියු වල තමයි ඔහු පදිංචි ඇය පදිංචි වෙලා සිටින්නේ. අනිත් නීතිඥයා තමයි කළුබෝවිල අංක 8 දරණ ස්ථානයේ පදිංචි වී සිටින නීතිඥ එච් එම් සිද්දික් කියන්නේ. මේ සිද්දික් කියන පුද්ගලයා සුජීව සේනසිංහ යහපාලන ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ ඔහුගේ අමාත්‍යංශ උපදේශකයෙකු වශයෙන් කටයුතු කළා තිබෙනවා. ඉතින් මෙන්න මේ දෙන්නව තමයි මේ අසේල කුමාරට සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔවුන් දෙදෙනා කියලා තියෙනවා. එහෙනම් ඔය ඉඩම විකුණීම සඳහා අපට ගණුම් කරුවෝ ඉන්නවා. අපිට ඔබගේ ඔප්පු තිරප්පු ඇතුළු ලියකියුලි ටික සේරම ගෙනල්ලා දෙන්න කියලා තියෙනවා. ඉතින් මේ තිබෙන විශ්වාසවන්ත හිතවත්කම අනුව මේ කියන අසේල කුමාර මේ අයට ගිහිල්ලා ඔප්පු ඇතුළු ඒ ලියකියුලි ටික සේරම දීලා තිබෙනවා. නමුත් ඉතින් යම් කිසි කාල පරිච්ඡේදයක් ගත වුණත් ඉඩමේ විකිණීමේ සිද්ධ වෙලා නැහැ. ඉතින් මෙමෙනි ඉතින් විකිනිලා නැහැ. ඒ කියන්නේ කවුරක්වත් හොයාගන්න බැරි වුණා කියලා තියෙනවා. සමහර උට කියනවා හොයාගත්ත එක්කෙනා රට ගිහිල්ලා කියන මෙන්න මේ වගේ දේවල් කරලා යම් කිසි කාල පරිච්ඡේදයක් ඇදිලා ගිහිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ අවස්ථාවේ මේ කියන අසේල කුමාරගේ සහෝදරයෙක් ඉන්නවා ටනිල් බණ්ඩාර කියලා. ටනිල් බණ්ඩාර ධර්මශ්‍රී. දැන් ඔහුට යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මුදල් තොගයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අනුව ඔහු මේ තනිල් බණ්ඩාර තමන්ගේ සොයුරා වන අසේල කුමාරට කියලා තිනවා මට යම් කිසි මුදල් ටිකක් හොයලා දෙන්න කියලා යම් කිසි ගාණක් කියලා තිනවා. ඉතින් ඒ අවස්ථාවේ මුදලක් දෙන්න ලොකු මුදලක් දෙන්න ඉල්ලපු මුදල දෙන්න ඔහුගේ අතේ තිබිලා නැහැ. ඒ අනුව එහිදී ඔහු කළා තිනේ මොකද මේ ඕන් නම් මේ ඉඩම මං ඔයාගේ නමට ලියලා දෙන්නම්. ඔයා මේ ඉඩම බැංකුවට දීලා බැංකුවෙන් ණයක් අරගෙන ඔයාගේ ව්‍යාපාර වැඩ කටයුතු ආරම්භ කරන්න කියලා තිනවා. දැන් ඒකට දෙදෙනා අතර අයියලා මල්ලලා දෙන්න අතර එකඟතාවයක් ඇති වෙලා තිනවා. ඒ අනුව මේ ඉඩම මේ කියන අසේල කුමාර විසින් ටනිල් බණ්ඩාරට ලියලා දීලා තිනවා. ඒ ලියලා දීලා තින්නේ 2016 දෙසැම්බර් මාස 28 වෙනිදා. ඉතින් පොත් අංක 60518 ඒ වගේම පිටු අංක C214 ඇල ඉරක් 38 ඒ වගේම අංක 60 ඔප්පුවකින් තමයි මේක ලියලා දීලා තියෙන්නේ. ඉතින් මේක ලිවීමේ වැඩ කටයුතු කරලා තියෙන නොතාරිස් වැඩ කටයුතු කරලා තියෙන්නේ හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නොතාරිස්වරයෙකු වශයෙන් කටයුතු කරන සාලිය ගුණවර්ධන තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒක නීත්‍යානුකූලව ඒක ඒ විදිහට කරලා තියෙනවා. දැන් මේ විදිහට මේ ඔප්පුව ලියලා හරියටම ගත වෙලා තින්නේ දින 20ක් වැනි කෙටි කාලයක් ගත වෙලා තියෙනවා. ඒ ගත වුණාට තැන්තිදී 2017 ජනවාරි මාසේ 17 වෙනිදා මේ කියන ටනිල් බණ්ඩාර කියන පුද්ගලයාව තලංගම සැලුන් එකකදී වෙඩි තබා ඝාතනය කරලා තියෙනවා. ඉතින් මේක ඒ කියන්නේ අර අසේල කුමාර තමන්ගේ සහෝදරයාට දුන්න ඉඩම ලියලා දුන්නා. ඒ ලියලා දුන්නට පස්සේ ඒ පුද්ගලයා තමයි ඉන් දින 20කට පස්සේ මේ තලංගම සැලුන් එකකදී වෙඩි තබා ඝාතනය කරලා තිබෙනවා. දැන් මේ වෙඩි තබා ඔහුව ඝාතනය කරලා තිබෙන්නේ අර අංගොඩ සමයන් කියන පාතාල නායකයාගේ ගෝල බාලයෝ පිරිසක් තමයි මේ වැඩේ සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් මේ වැඩේ සිද්ධ කරන්න ඊට ඔත්තු සපයලා තින්නේ ඒ සැලුන් එකේම අයිතිකාරණියක් වන කෝට්ටේ රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි කාර්යය. පසු කාලයේ ඇයවත් කවු කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කරලා තිබෙනවා. ඉතින් මෙන්න මේ අංගොඩ සමයන් කියන්නේ කවුද? එතකොට ඒ පුද්ගලයා මේ ටනිල් බණ්ඩාර කියන පුද්ගලයාව මේ ආකාරයට සැලුන් එකක් තුලදී වෙඩි තබා ඝාතනය කරේ ඇයි? ඒකත් යම් කිසි ප්‍රශ්නයක් එතන තියෙනවා. මේ අංගොඩ සමයන් කියන පාතාල නායකයා සුජීව සේනසිංහගේ හොඳම චණ්ඩි ගෝලියෙක් තමයි. සුජීව සේනසිංහගේ සියලු පාතාල වැඩ කටයුතු කරලා තින්නේ ඒ වැඩ මෙහෙයුම් කරලා තින්නේ මේ අංගොඩ සමයන් කියන පුද්ගලයාගේ නායකත්වයෙන් තමයි. 2015 මැතිවරණයේදී පවා මේ කියන සුජීව සේනසිංහ වෙනුවෙන් මැතිවරණ වලට මුදල් වෙන් කළා තියෙනවා. ප්‍රචාරක වැඩ කටයුතු වලට මුදල් වෙන් කළා තියෙනවා. ඒ ගෝල දැන්නීම් පෝරු ගහන්න මුදල් වෙන් මේ සියලු බොහෝ දේවල් කරලා තින්නේ කවුද? අංගොඩ සමයන් කියන පුද්ගලයා.
එතකොට දැන් මේකෙන්ම ඔබට පැහැදිලිව පෙන්눔 කරනවා ඇති ඉඩම් වංචා පමණක් නොවේ පාතාල ලෝකයේ නමගිය අපරාධකාරයෙකු සමග සබඳතා පවත්වමින් මේ කියන සුජීව සේන සිංහ කටයුතු කර ඇති බව තමයි මේ තුලින් පෙන්눔 කරන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් මේ 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 සම්බන්ධය මේ සුජීව සේන සිංහල සහ මේ කියන පාතාල සබඳතාවේ එවකට නවගම පොලිසිය ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කර මේවන විට කුරුඳුවත්ත පොලිසිය ස්ථාන प्रधान पोलिस परीक्षक आलोक भंडार सेनारत्न पवा दंड बवट अपट तुरतुर लभमहारी मे इडम अरट अनिल मंडारट लियल दील दिन विस्तकट पस्से मे अंगोड समयांगे गोलियो विसिन मे आकारेट टनिल मंडारो मरल देम्मा मरल दस्य प्रश्न इट पास करुण होयल बल मे टनिल मंडारो मरला इदाम මේකියන ඔහුගේ නමට ලියා තිබුණු ඔප්පුව මේකියන සුජීව සේනසිංහ අරමා පෙර ප්‍රකාශ කර නීතිච්ච වරුන් වන සිද්දික් සහ මනෝජා හරහා හොරොප්පුවක් හදලා Taman මිලදීගත් බවට ඒ කියන්නේ මේ මේ මිලදීගත් බවට හදලා තින්නේ මේ අසේල කුමාරගෙන් මිලදීගත්ා කියලා හොරොප්පුවක් හදලා ඉතින් හදලා තින්නේ ඒක හදලා ඉවරලා මේ නීතිච්ච මනෝර මනෝජා කුමාරී සමරවීර නීතිඥ එච් එම් සිද්දි ඒ වගේම නීතිඥ නාලනී පීරිස් ඇය ඉන්නේ වැල්ලවත්ත මැනින් පෙදෙස අංක 93 ඇලිරක් එකදරණ ස්ථානයේ ඒ වගේම ජාතික සංවර්ධන බැංකුවේ සේවය කර නීතිඥ ගාමිණි මෙන්න මේගොල්ලෝ කාණ්ඩයේ සහ සුජීව සේනසිංහ එකතු වෙලා තමයි මේ ආකාරයට හොරොප්පුවක් හදලා තින්නේ ඉතින් මේ හොරොප්පුව හදලා හදලා ඒකේ වෙනම ගිවිසුම් කුත් ගහලා තිනෝ අසේල කුමාර නැමැති පුද්ගලයාගේ මම රුපියල් ලක්ෂ 135කට මේ ඉඩම මිලදී ගත්තා කියලා. නමුත් අසේල කියන්නේ අර මේ ඉඩමේ මුල් අයිතිකරු. එතකොට මේ මුල් අයිතිකරු තමයි අර ටනිල් බණ්ඩාර කියන්නේ ඔහුගේ සහෝදරයාට මේ ඉඩම දුන්නේ අර බැංකුවකින් ණයක් ගන්න. නමුත් අන්තිමට කරේ ඒ ඉඩම අස්සම් කරලා දින 20කට පස්සේ මේ කියන සුජීව සේනසිං අංගොඩ අමියන් හරහා ඒ කියන ටනිල් බණ්ඩාරව මරලා ඒ ඉඩමේ ඔප්පුවේ කරුණු විකෘති කළ වෙනස් කළා ඒ ඉඩම සල්ලි වලට ගත්ත කියලා එදාම හොරොප්පුවක් හදලා මේ පුද්ගලයා මොකද කරලා තියෙන වැඩේ මේ ඔප්පුව ප්‍රසිද්ධ නොතාරිස් භාග්‍යා අමාලි ගම්ලත් මගින් කොළඹ මේ හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නැවත ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ මැරිච්ච දිනේම මරපු දිනේම ඊතරක් නෙමේ ඊට පස්සේ දින කීපයකට පස්සේ මේ සුජීව සේනසිංහ ඇතුළු මැදිහත්තල මේ ගෝලියෝ ටික මැදිහත්තල කොට්ටාව හයිලවල් පාරේ අංක 296 ඇලිරක් 2 ඇලිරක් එකදරණ පීඩි රෙසිඩෙන්සන් ලෑන්ඩ් පුද්ගලික සමාගමට රුපියල් ලක්ෂ 193කට විකිණීම සඳහා කටයුතු කළා තිබෙනවා. දැන් පේනවා නේද මේ සුජීව සේනසිංහලා කොහොමද කටයුතු කළා තිබෙන කාරණා? දැන් අර වීඩියෝ එකේ ඔබට ඇහුවා වගේ දැන් හොටෙල් ගහන්න කොහෙන්ද සල්ලි අපි සත පහක වංචාවක් කළා නෑ මට සත පහක චෝදනාවක් නෑ එහෙමනේ කියන්නේ ඉතින් දැන් තේරෙනවා නේද මේගොල්ලෝ කරලා තියෙන ස්වභාවය දැන් මෙන්න මේ වගේ චරිත තමයි අද සජිත් ප්‍රේමදාස වටා දැන් පෙළ ගැසී තිරින් දැන් මේගොල්ලොත් එක්කද මේ ගමන යන්නේ සජිත් ප්‍රේමදාස ඈ ඒ විතරක් නෙවෙයි දැන් මෙහිදී දැන් මේ Tamanට සිදු වූ අසාධාරණ මේ විදියට හොරොප්පුවක් හදලා Tamanගේ ඉඩම විකුණලා කියලා දැනගත්ත සැනින් මේ කියන අසේල බණ්ඩාර කොහුවල පොලිසියට මේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් කරලා තියෙනවා. නමුත් කොහුවල පොලිසිය මේ පැමිණිල්ල විභාග කරලා නැහැ. ඊට පස්සේ කොහුවල පොලිසියට මේ පැමිණිල්ල කරාට පස්සේ ඒ පැමිණිල්ල විභාග කරලා තියෙන්නේ කොහෙන්ද? මිරිහාන පොලිසියෙන්. බලනකොට මොකද බලනකොට තමයි මේ වංචාවට සම්බන්ධ පුද්ගලයෝ මේ මිරිහා කොහුවල දාපු පැමිණිල්ල හරිනම් ඒ පොලිසිය පැ විභාග කරන්නේ ඇයි මේ මිරිහාන පොලිසියට ගෙනාවේ මිරිහාන පොලිසියට ගෙනා එහෙ රාලා කීප දෙනෙක් අල්ලගෙන මේ කියන අසේල බණ්ඩාරෝ බය කරලා තිනවා එන්න එපා ආවොත් මේක මරනවා කියලා තර්ජනය කරලා තිනවා දැන් ඊට පස්සේ දින කීට පස්සේ එතන ඒ පැමිණිල්ල එහෙම්ම යටපත් වෙලා ඊට පස්සේ ටික දිනකට පස්සේ 2017 7 වෙනි මාසේ 22 වෙනිදා මේ කියන සුජීව සේනසිංහගේ ගෝලියෝ පිරිසක් ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සතු. ඒ කියන්නේ ජපාන ආණ්ඩුවේ ඔහු එම අමාත්‍ය ධූර දරද්දී එම අමාත්‍යාංශයේ සතුව තිබූ WPPH 43.47 ඒ වගේම WPKS 81.92 මෙන්න මේ රතවලින් ඩබල් කැප් ඇතුළු මේ රතවලින් මේ ඉඩමට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ඒ එලිපෙලි කරමින්
එහි භුක්තිය විඳීමට පටන්ගෙන තිබෙනවා. ඉතින් මේ භුක්තිය විඳීමට ටික දවසක් පටන්ගෙන තමයි ඊට පස්සේ තමයි අර විකිණීම සිද්ධ කරලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ 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 ඉඩමට බලහත්කාරයෙන් මේ කාණ්ඩය ඇතුල් වුණාට පස්සේ දැන් මේ ඇතුල් වීමට ගිහිලා තියෙනවා සුජීව සේනසිංහගේ පුද්ගලික ලේකම් රනිල් ආටිගල, ඒ වගේම මනෝජා කුමාරී සමරවීර, පේමරත්න සිගේරා, ප්‍රසන්න නිමේෂ් කුමාර, අනිල් නිහාල් පෙරේරා, ඒ වගේම ওই කඩුවල පැත්තේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටින ප්‍රේම රංජන් කියන මෙන්න මේගොල්ලෝ කාණ්ඩේ තමයි මේ ඉඩමට බලහත්කාරයෙන් ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි මේ හොරෝප්පුවේ සාක්කිය වලට අස්සම් කළා තියෙනවා. සුජීව සේනසිංහගේ ගෝලියෝ තුන්දෙනෙම තමයි අස්සම් කළා තියෙන්නේ. එක්කෙනෙක් කපිල රණසිංහ, අනිත් එක්කෙනා ප්‍රසන්න විතානගේ, අනිත් එක්කෙනා සුජීව සේනසිංහගේ රියදුරා වශයෙන් කටයුතු කළ සංජීව ඉදිරිසිංහල. මෙන්න මේ කාණ්ඩේ තමයි අස්සම් කළා තියෙන්නේ. ඉතින් තමන්ගේ ඉඩම බලහත්කාරයෙන් ලියාගෙන හොරෝපු හදලා මේ ඉඩමේ පදිංචි වල ඊට පස්සේ මේ ඉඩම කොට්ටාවේ තැනකට විකිණීම පිළිබඳ ඊට පස්සේ ආපහු දවස් සැරයක් මේ කියන අසේල කුමාර හෝමාගම පොලිසියේ පැමිණිල්ලක් දාලා තිනවා. ඊට පස්සේ ඒ පැමිණිල්ලට කාණ්ඩ ගෙන්නුවට පස්සේ මේ කියන අසේල කුමාරට ඔය කියන මනෝජා කුමාරි සමරවීරලා, ඔය රනිල් ආටිගල්ලා, ඔය සුජීව සේනසිංහගේ ගෝලියෝ බාලියෝ ටික ඇහිල්ලා පොලිසිය ඇතුළෙම තර්ජන ගර්ජන එල්ල කළා තිනු තෝ අපි මරනවා කියලා මේකට මැදිහත් වුණොත්. ඒ විතරක් නෙමෙයි STF එක දාලා මරනවා කියලා තිනෝ. ඉතින් මෙන්න මේකින් පැහැදිලිව පෙන්눔 කරන ඇති මේගොල්ලෝ මේ බලහත්කාරයෙන් ඉඩම් අරලාගෙන ඒවලට හොරෝප්පු හදලා ඒවල පදිංචිවලා ඊට පස්සේ ඒවා විකුණලා ඒ සම්බන්ධයෙන් නීති ඉදිරියට යනකොට පොලිසියට යනකොට පොලිසිය ඇතුළෙත් මේගොල්ලෝ පාඩ් දාන්නේ කොහොමද කියලා ඔබට මේකින් පැහැදිලිව පෙන්눔 කරන. කොහොම හරි මේකෙන් Tamanට ජීවිත තර්ජන පවා එල්ල වෙලා තියෙන බවට මේ නඩුවේ මේ අසේල කුමාර ප්‍රකාශ කරන තිබෙනවා. ඉතින් ඒ හේතු කොටගෙන අවසාන මොහොතේ මොහුට ගෙදරට පවා ඉඳින්න බැරි තත්යක් වෙලා තියෙනවා. මොකද අංගොඩ සමයන්ගේ ගෝලියෝ Tamanග මේ කියන සුජීව සේනසිංහ මාර්ගයේ මරා දමයි කියන ලොකු බීතියක් පවා ඇති වෙලා තියෙනවා. ඉතින් අන්තිමට බැරි තැන තමා විසින්ම මේ පිළිබඳ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණේ නඩුවක් දැනට දාලා තියෙන පෞග්ග කාලේ ඒට වදාලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ හොර තක්කඩි වැඩ කරන සුජීව සේනසිංහ තමයි දැන් බොරුවට මාධ්‍යයට ඇහිලා මාධ්‍ය ඉදිරියේ මහා ලොකුවට කෑකෝ ගහන්නේ. අනුර කුමාරලා ගැන කතා කරන්නේ ඒගොල්ලන්ට ගහගන්න අපි කිසිදු වංචාවක් කරලා නැතේ කියලා බොරු පුරසාරම් දොඩන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයකින් කටයුතු කර චරිත තමයි මේ අපි දන්නා එකක් දෙකක් විතරයි. මේ වගේ දේවල් මේ සුජීව සේනසිංහල මොනතරම් කරලා ඇතිද මේ රටේ අහිංසක මිනිසුන්ට. ඉතින් මෙන්න මේ වගේ පිරිසක් එකතු කරගෙනද අපිට අහන්න තියෙන සජීත් ප්‍රේමදාස උන්නේ මේ වගේ තමන්ගේ දේශපාලන ගමන ආරම්භ කරන්නේ ආණ්ඩු පිහිටවන්න කතා කරන්නේ මේ වගේ හොර වංචාකාර තක්කඩි මිනිසුත් එක්ක එකතු වෙලාද කියන එක තමයි අපිට අහන්න තියෙන. ඉතින් ඒකෙන්ම පැහැදිලිව පෙන්වනවා මේ සජිත් ප්‍රේමදාස වටා පෙළ ගැසී සිටින චරිතවල ස්වභාවය මොකද්ද කියලා මේකෙන් ඔබ කාටත් පැහැදිලිව පෙන්වුම් කරනවා ඇති. ඒ විතරක් නෙමෙයි දැන් මේ අය දැන් තව මොන මොනවා ඉදිරියට කරයිද දන්නේ නැහැ. තමන්ගේ දේශපාලන බලයක් තමන්ට ගැනීමට හැකියාවක් ලැබුණොත්. ඉතින් ඒක තමයි පැහැදිලිව පෙන්වන්නේ. මොකද දැන් දේශපාලන බලය ගිලිහිලා කියලා තියෙන. ඉතින් දේශපාලන බලය කොහොම හරි ආපහු නඩත්තු කරගන්න තමයි මේගොල්ලන්ට අවශ්‍යලා තියෙන්නේ. මේ ඉන්නේ ওই සිද්දික් කියන පුද්ගලයා තමයි මේනි සිද්දික් කියන පුද්ගලයා. මේ ඉන්නේ සුජීව සේනසිංහ. දැන් ඒකෙන් මේ ඉන්නේ ওই අසේල බණ්ඩාර කියන පුද්ගලයා. ඉඩම් අයිතිකාරයා. මේ ඉන්නේ රනිල් ආටිගල. මේ ඉන්නේ මනෝජා වෛද්‍ය නීතිඥවරිය. මේ ඔප්පු හොරෝප්පු හදපු ටික මේ ඉන්නේ. මේ ඉන්නේ මේ සාක්කියට අස්සම් කරපු අය. ඔය ඉන්නේ මේ නාලනී පීරිස් නීතිඥවරිය. මේගොල්ලෝ හරහදා මේ හොරෝප්පු හදපුවා. මේ ඉන්නේ මේ ඉඩමට බලහත්කාරයෙන් පැන ඇවිල්ලා ඉන්න මේ මනෝජා කුමාරී නීතිඥවරිය. මේ තියෙන අමාත්‍යංශයට අයත් මේ වාහන මේ ඉඩමට ඇහිලා තියෙන බලහත්කාර මේ කොළු මේ පොළු අරගෙන මේ කාණ්ඩේ ඉන්නේ බලහත්කාරයෙන් ඇතුලේ. දැන් මේ හොරෝප්පු හදපු දැන් මේ වලින් පවා මේ පැහැදිලි සාක්ෂියා සාධක පැහැදිලිව තියෙනවා. ඉතින් මෙන්න මේ කාණ්ඩෙත් එක්ක තමයි අද මේ සජිත් ප්‍රේමදාස බොරුවට කෑ ගහන්නේ. මේ අපි ලස්සන ලෝකයක් හදනවා, වංචාකාරයන්ට දඬුවම් කරන ලෝකයක් හදනවා, ආණ්ඩුවක් හදනවා. දැන් මේ තුලින් පැහැදිලිව අපි කාටත් පේනවා මේ සජිත් ප්‍රේමදාස වටා එහෙම නැත්නම් සමගි ජන බල විභාගයේ වටා මේ පෙළ ගැසී සිටින කණ්ඩායමේ ස්වභාවය කුමක්ද කියලා ඔබට මින් පැහැදිලිව පෙන්눔 කරනවා ඇති. අර මහින්ද රාජපක්ෂගේ හොරු ටිකක් දැන් එනවා. මෙතන ඉන්න තොරුටුත් වෙන දැන් මේ හොරුන්ගේ ආණ්ඩුවක් තමයි මේ සජිත් ප්‍රේමදාසගේ ඉදිරියේදී ගොඩනගන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ සිහිනිය සැබෑ වෙන්නේ නැහැ. මේ වගේ තක්කඩියන් කවුද කියන එක දැන් ජනතාව තේරුම්ගෙන තිනවා. ඒ නිසා සජිත් මේ තවත් සැරයක්
තමන්ගේ දේශපාලන ඉරණම මහමග අනාථ කරගන්න ස්වභාවයක් තමයි මේ තුලින් පෙන්눔 කෙරෙන්නේ. ඉතින් මෙවැනි චරිතවලට අසු නොවන ලෙස තමයි අපිට කාර්මිකව මේ රටේ අහිංසක අසරණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ දෙබිඩි දේශපාලන චරිතවලට රැවටෙන්නේ නැතුව නිවරදි දේශපාලන ඉලක්කයක් වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කළ යුතුයි කියන එක තමයි මට අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට සිද්ධ වන්නේ. ඉතින් මේ පිළිබඳව එහෙම නැත්නම් මේ චරිත පිළිබඳව ඔබටත් මිත් යම් යම් තොරතුරු තිබෙනවා නම් අපිට එවන ලෙස අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පිළිබඳව ඔබගේ අදහස් උදාස් කමෙන්ට්ස් කරන සැලස ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වගේම ඊතලේ නිවුස් YouTube channel එක ඔබ තවම subscribe කර නැත්නම් subscribe කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. මම ශ්‍රීලාල් පියන්ත.